අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ අපහට මේ උතුම් ධර්මයේ කරුණාවෙන් කියා දෙන පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මාළමේ පිට්ටුගල බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ මේ වස්සාන සමය පුරාවට පැවැත්වෙන උතුම් ධර්ම දේශනා මාලාවේ ඒ නිකෙලෙස් මහරහත් මුනිවරුන් ගැන කියවෙන උතුම් දේශනා පෙළේ තවත් එක් දේශනාවකට සූදානම් වන්නටයි මේ පින්වත් සීලු දෙනාම සැදී පැහැදී සිටින්නේ. පින්වතුනි, අද අප ඔබට කියා දෙන්නේ මේ ලක් ධරණී තලයේ උපත ලබන සියලු දෙනාටම මහත් පිළිසරණක් වූ මේ ලංකාද්වීපයේ අපට අනුබුදුවරයාණන් වහන්සේ බඳු වූ මිහිදු මහරහතන් වහන්සේගේ ජීවන ප්‍රවෘතියයි. පිනතුනි, මේ මිහිදු මහරහතන් වහන්සේගේ ජීවිතේ හරීම අද්භූත වූ එකක්. මිහිදු මහරහතන් වහන්සේගේ ජීවිත ප්‍රවෘතිය හරීම ආශ්චර්යජනක දෙයක්. මිහිදු මහරහතන් වහන්සේ ගැන අපට මුලින්ම හමු වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකයේදී. එදා පින්නතුනි, දස දහසක් සක්වල දෙවිවරු, බ්‍රහ්ම රාජයින් පිරිවරාගත් බ්‍රහ්මයින් ඒ උපවත්තන සාල වනෝද්‍යානයේ වටා අහසේ පිරී ඉතිරි ගොසින් සිටියා. මේ මහා භද්‍ර කල්පේ ලොව පහළ වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදුවෙන දවස, මුළු මහත් කුසිනාරා පුරවරයම දෙවිවරුන් විසින් පූජා කළ මලින් පිරී තිබුණා. පින්නතුනි, එදා රාත්‍රී පස්චිම යාමයේ දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් මුළු මහත් කුසිනාරාවම බබලවාගෙන අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයන් සිප ගනිමින් වන්දනා කළ වෙලේ බුදුරජාණන් වහන්සේ අනාගත බුදුසසුන ගැනත්, අනාගත බුදුසසුනේ පැවැත්ම ගැනත් සක්දෙව් රජුන් හට අවවාද කොට වදාලා, එහිදී තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ
පතිට්ටිස්සති දේවින්ද ලංකාවේ මම ශාසනං පින්වත් දේවේන්ද්‍රය මාගේ ශාසනය ලක්දිරණී පිහිටන්නේය ආදී වශයෙන් වදාළ බුදුරජාණන් වහන්සේ මේ ලක්දිරණී අනාගතය ගැන අපූර්ව අනාගත වාක්‍යයන් පළ කොට වදාලා ඒ මොහොතේදී තමයි පින්වතුනි සක් දෙව් රජුන් හට බුදුරජාණන් වහන්සේ වදාළේ මත්ෙහි මීලව පහළවන මාගේ ඕරස පුත්‍ර රත්නයක් වන මහා මහින්ද නම් වූ මාගේ පුත්‍ර මහරහත් මුනිතුමන් මේ ලක්දිරණට සම්බුදු සසුන ගින එන බවත් ඒ මිහිදු මහරහතන් වහන්සේට උපකාර කළ යුතු බවටත් සක් දෙවිඳුන් හට පවසා සිටියා. පින්නතුනි කාලය ගත වෙලා ගියා. මිහිදු මහරහතන් වහන්සේ මේ ලොව එළිය දුටුවේ දෙවන ධර්ම සංගායනාවත් අවසන් වෙලා මේ දඹදිව් තලයේ අශෝක නම් මහාධිරාජයා රාජ්‍ය කරන සමයේ පින්නතුනි මිහිදු මහරහතන් වහන්සේගේ පරම්පරාවේ ප්‍රවෘතියත් හරිම අද්භූතේක. මිහිදු මහරහතන් වහන්සේ ඉපදුනේ අපි අහලා තියෙන්නේ මොන වංශයේ කියලාද? මෞර්ය වංශයේ. මොන වංශයේද? මෞර්ය වංශයේ. මෞර්ය වංශයේ හැදුනේ පින්නතුනි ශාක්‍ය වංශිකයන්ගෙන්. ශාක්‍ය වංශිකයන් කියා කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ පරම්පරාව. ඔබට මතකද විදුඩබ නම් කුමාරේ ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනය කළා. අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටින සමයේදීමයි ඒ සිදු වුණේ. එකල ඒ ශාක්‍ය වංශිකයන්ව විදුඩබ රජ වෙලා සමූල ඝාතනය කරද්දී සමහර ශාක්‍ය පිරිස් කිඹුල්වත් නුවර අතහැරලා හිමාලය පර්වතයේ දෙසට පලා ගියා. එතකොට එකල කිඹුල්වත් පුරයම එකම සොහොන් පිටියක් බවට පත්වෙද්දී ඒ ප්‍රදේශය අතහැරලා එක්තරා ශාක්‍ය පිරිසක් ශාක්‍ය රජදරුවන් පිරිසක් හිමාලය කඳු වැටිය පැත්තට යන්න පටන් ගත්තා. කිඹුල්වත් පුරේ තිබුණේ කොහේද? හිමාලයේ කන්දින් පහළ මිටියාවතේ. ඉතින් මේ හිමාලයේ දෙසට ගිය ශාක්‍යවරුන් පිරිවරාගත් ශාක්‍ය කුමාරවරුන් දැක්කා ලස්සන ජලතලයෙන් පිරි ඉතාමත්ම සුන්දර වූ ප්‍රදේශයක්. එය හිතුවා අපට නගරයක් නිර්මාණය කරගන්න මේ පෙදෙස සුදුසුයි කියලා. ඒ ප්‍රදේශයේ පින්නතුනි බොහෝම සෞම්‍ය දේශගුණයෙන් යුක්ත නිතරම පිපුණු වන මලින් යුතු ගොවිතැනට සුදුසු ඉතාමත්ම රමණීය වූ ප්‍රදේශයක්. මේ ශාක්‍ය පිරිස ඉතාමත්ම ඉක්මනින් ඒ ප්‍රදේශය මහා ආනුභාව ඇති නගරයක් බවට පත් කළා. ශාක්‍ය කියන නම පවා හැදුනේ දක්ෂයි කියන අර්ථයෙන්. ඉතින් ඔවුන් පින්වතුනි සැබවින්ම දක්ෂයින්. ඒ ගිරි සිකර මැද පිහිටි භූමිය මහා නගරයක් බවට පත් කළා. ඒ ප්‍රදේශයේ නිතරම මොනරුන් ගැවසුණා. මොනරුන්ගේ නාදයෙන් තමයි මේ ශාක්‍ය රජදරුවන් උදේට අවදි වෙන්නේ. ඉතින් ඒ ශාක්‍ය වංශික රජදරුවන් ඒ නගරයේ තනවද්දී මොනරුන්ගේ ගෙලේ පිහිටි හැඩයට තමයි ප්‍රධාන ප්‍රාසාදයන් සියල්ල කෙරෙව්වේ. ඉතින් හැම තැනම පිල් විදහා නටන මොනරුන්. ඒ නිසා ඒ නගරයේ නවාතැන්ගත් ඒ නගරයේ වාසභූමියට පත් කරගත් ශාක්‍යයන්
මොනර වංශයේවත් මෞර්ය නමින් මෝර නමින් ප්‍රකට වුණා. ඒ මෝර වංශය තමයි අපි මෞර්ය වංශය ලෙස හඳුන්වන්නේ. එහෙනම් මෞර්ය වංශිකයන්ගේ මුල් වංශය මොකක්ද? ශාක්‍ය වංශය, අපගේ බුදුරජුන්ගේ වංශය. අජාසත්ව රජතුමා තමයි බුදුරජාණන් වහන්සේගේ අවසන් කාලයේදී පාටලිපුත්‍ර නගරය නිර්මාණය කළේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ පාටලි ග්‍රාමය පාටලි නගරය බවට පත් කරලා එහි තමන්ගේ රාජ්‍ය පිහිටෙව්වා. පින්නතුනි, අජාසත්ව රජුගේ රජ පරම්පරාව ඉස්සරහට එද්දී බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ ඒ ප්‍රදේශයේ රජකලේ කාලාශෝක කියන රජතුමා. අජාසත් රජතුමාගේ රජ පරම්පරාව කාලාශෝක රජතුමාගේ කාලේ තමයි යස මහරහතන් වහන්සේගේ සබ්බකාමී මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් දෙවන ධර්ම සංගායනාව සිදු වුණේ. පින්නතුනි, මේ කාලාශෝක රජතුමාට පස්සේ කාලාශෝක රජතුමාගේ පුත්‍රයින් දස දෙනා තමයි ඒ ප්‍රදේශයේ ක්‍රමයින් අනුපිළිවෙලින් ඒ පාටලි පුත්‍රය මුල් කරගෙන මගධේ රජකලේ. පින්නතුනි, කල නන්ද කියලා හොරෙක් තමන්ගේ පිරිස වැඩි කරගෙන ගම්බිම් පහරමින් යද්දී මේ නන්ද කියන සොරදෙටුවට හිතුණා, හැමදාම හොරකම් කර කර ඉඳලා වැඩක් නැහැ, මම මේ රාජ්‍යයක් අත්පත් කර ගන්නවා කියලා තමන්ගේ පිරිස පුහුණු කරලා හමුදාවක් හදාගෙන එක් ප්‍රාදේශීය රාජ්‍යයක් යටත් කළා. ඔය විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් මුළු මහත් මගධේම අනසක පතුරවාගෙන මගධේ රජු බවට පත් වුණා මං පහරන හොරෙක්. ඊ හොරාගේ පරම්පරාවෙන් පැවත ආපු රජ කෙනෙක් තමයි ධනනන්දන නමින්. ඊට තවත් වසර 100ක් පමණ ගත වෙද්දී ඔය මගධේ පාටලි පුත්‍රේ රජකලේ. එතකොට පින්නතුනි, මහා බුද්ධිමත් බ්‍රාහ්මණේ ඉපදුනා තක්ෂිලාවේ. තක්ෂිලාව කොහෙද තියෙන්නේ? ගන්ධාර දේශයේ, වර්තමාන පකිස්තානයේ. එහි පහළ වෙච්ච ඒ නුවණැති බුද්ධිමත් බ්‍රාහ්මණයාගේ නම වුණේ චාණක්‍ය. මේ චාණක්‍ය කියන බ්‍රාහ්මණයා මේ රටට වෙන විනාශය දැකලා මේ විනාශයෙන් මේ අනාර්ය වූ සොරදෙටුවෙක්ගේ පරම්පරාවෙන් පැවත එන රජවරුන්ගෙන් ඒ ප්‍රදේශය ගලවා ගන්න හිතලා ඊට සුදුසු කෙනෙක් හොයද්දී හමු වුණා. කවද? චන්ද්‍රගුප්ත නමින් යුතු වූ මෞර්ය වංශික කුමරුන්ව බ්‍රාහ්මණයා දැනගත්තා. ශාක්‍ය වංශිකයෙක්, ඒ කාන්තෙන්ම මොහු දක්ෂයෙක්, මොහු රජකමට පත් කළ යුතුයි කියලා හිතලා ඔහුගේ ඒට සුදුසුකම් දැකලා මේ චන්ද්‍රගුප්ත මෞර්ය නම් වූ කුමරාව තමන්ගේ නුවණ භාවිතා කරලා අර පාටලි පුත්‍ර නගරයේ රජබවට පත් කළා. අර සොර දෙටුවන්ගේ රජපරපුර අවසන් කළා. මේ චන්ද්‍රගුප්ත මෞර්ය නම් වූ රත්තුමා බොහෝම දක්ෂේ. එතුමා මුළු මහත් දඹදිව් තලේම තමන්ගේ අනසක පැතිරෙව්වා. මේ චන්ද්‍රගුප්ත මෞර්ය රජතුමාගේ පුත්‍ර වුණේ බින්දුසාර මෞර්ය. බින්දුසාර මෞර්ය රජුගේ පුත්‍රයා වුණේ කවුද? ඌට පුත්‍රයන් බොහෝ පිරිසක් හිටියා. නමුත් ඒ පුත්‍රයන් අතර හිටියා අශෝක මෞර්ය. බින්දුසාර රජතුමාගෙන් පස්සේ මේ අශෝක මෞර්ය තමයි තමන්ගේ සහෝදරයන්ව ඝාතනය කරලා දඹදිව් තලයේ අග රජ තනතුරට පත් වුණේ. පින්නතුනි, ඒ
ඒ බින්දුසාර රත්තුමාගේ රාජ්‍යපාලන කාලෙදිම ඔය අශෝක මෞර්ය කුමරාව අවන්ති දේශයේ ඊව රජ බවට පත් කරලා පිටත් කරලා හැරියා. එහි අගනුවර උනේ උජ්ජේන නුවර. මේ උජ්ජේන නුවර මුල් කරගෙන සිටි වේදිසා කියන කුමාරිකාව දැකලා අර අශෝක කුමරුන්ගේ සිත ඒ කුමරිය ගැන පැහැදිලා ඒ කුමරියව විවාහපත් කරගත්තා. වේදිසාවේම නැවතුණා. වේදිසාවේ සිටුතුමාගේ දියණියයි වේදිසා දේවි. අශෝක යුවරත්තුමාට දාව වේදිසා දේවියගේ කුසින් තමයි මහින්ද නම් වූ කුමරුන් සහ සංගමිත්‍රා නම් වූ කුමරිය ඉපදුනේ. පින්නතුනි, ඒ වේදිසා දේවිය අපගේ භාග්‍යවතුන් වහන්සේව සරණ ගිය උත්තමාවියක්, උතුම් ධර්ම රත්නය සරණ ගිය උත්තමාවියක්, ශ්‍රාවක සංගරුවන සරණ ගිය උත්තමාවියක්. ඒ වේදිසා දේවිය පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවියක්. ඉතින් මේ මහින්ද කුමරුන් පුංචි කාලේ ඉඳලම හැදුනේ තිසරණය සරණ කරගෙනයි. අවසානයේදී බින්දුසාර රත්තුමා කරුලිය කරාට පස්සේ මේ අශෝක නම් වූ යුවරජතුමා තමන්ගේ සහෝදරයන්ව ඝාතනය කරලා මුළුමහත් දඹදිව තලයේම රජ බවට පත් වුණා. යුද්ධයෙන් දඹදිව දික්විජය කළා ගන්ධාරය දක්වාම. පින්නතුනි, එකල මහින්ද කුමරුනුත් ඒ වගේම සංගමිත්‍රා දියණියත් කුමරියත් හැදුනේ අර වේදිසාවේ තමන්ගේ මව් වූ වේදිසා දේවිය ළඟ. අදටත් පින්නතුනි මේ ප්‍රදේශය දඹදිව තලයේ අපට දකින්න ලැබෙනවා. ඒ ප්‍රදේශය අද හැඳින්වෙන්නේ කුමක් කියලාද? මධ්‍ය ප්‍රදේශය නමින්. මොකක් නමින්ද? මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් කියන නුවර ඉඳලා යම් දුරක් ගියාම කිලෝමීටර් 6 හමාරක් වගේ මට මතක. ඒ බෝපාල් නගරේ ඉඳලා යම් දුරක් ගියාම තියෙනවා ඔය වේදිසපුරය. වේදිසපුරේ ඉඳලා කිලෝමීටර් 6 හමාරක් විතර ඈතට ගියාම චේතිය ගිරි කියලා ප්‍රදේශයක් තියෙනවා. අද ඒ ප්‍රදේශය හඳුන්වන්නේ සාංචි නමින්. පින්නතුනි, ඔය ප්‍රදේශයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ කුඩා කාලයේදී හැදී වැඩුණේ, මහින්ද කුමරුන්. පින්නතුනි, ඒ චණ්ඩාශෝක නමින් ප්‍රසිද්ධ වෙච්ච යුද්ධයෙන් මුළු දඹදිවම දික්විජය කළ ධර්මාශෝක රජතුමා, අශෝක රජතුමා පුංචි සාමණේරයන් වහන්සේ නමකගෙන් ධර්මය අහලා අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඊට පස්සේ මොග්ගලී පුත්තතිස්ස නම් මහරහත් මුනිදුන් හමු වෙලා ඒ මොග්ගලී පුත්තතිස්ස මහරහත් මුනිදුන්ගේ උපදෙස් ඇතිව තුන්වන ධර්ම සංගායනාවක් සිදු කළා. දඹදිව විහාරාරාම 84,000ක් කළා. පින්නතුනි, ඒ විහාරාරාම 84,000ක් කරපු වෙලේ ධර්මාශෝක රත්තුමා මහත් සතුටට පත් වෙලා මොග්ගලී පුත්තතිස්ස මහරහත් මුනිදුන්ව මුණ ගැහුණා. මුණ ගැහුණ වෙලේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ මහා ප්‍රාතිහාරයක් කළා. ඒ දවසේදී දඹදිව තලයේ විහාරාරාම 84,000ම සිදු වෙන මහා පින්කම් ධර්මාශෝක රත්තුමාට පිනීවා කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මහා අසිරිය දුටු ධර්මාශෝක රජතුමා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වෙලා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේෙන් අහනවා, අනේ ස්වාමීනි, මම දැන් මේ බුද්ධ ශාසනේ දායාදේ ලැබුවා නොවේද? ස්වාමීනි, මම දැන් බුද්ධ ශාසනේ
ඥාතියෙක් නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දුටුවා. මේ අශෝක රජතුමාගේ පුත්‍ර වූ මහින්ද නම් වූ කුමරුත්, ඒ වගේම සංඝමිත්‍රා නම් වූ කුමරියත් සසුන් ගත වෙලා අරහත්වයේ සාක්ෂාත් කරන්ට තරම් පින් තියන අය. ඒ විතරක් නෙවෙයි, අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකේදී මේ මහින්ද කුමරුන් ගැන සක්දිවිඳුන් හමුවේ අනාගත වාක්‍යයක් පළ කොට තිබෙනවා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියනවා, මහරජතුමනි, ඔබ තාම ඔබ මේ බුද්ධ ශාසනයේ දායකයෙක් පමණයි. ඔබ විහාරාරාම හැදුවා, ඔබ බුද්ධ ශාසනයේ දායකයෙක් පමණයි. හැබැයි ඔබ බුද්ධ ශාසනයේ ඥාතිවරයෙක් නොවේ කියලා. ඒ වෙලාවේ ධර්මාශෝක රත්තුමා අහනවා, ස්වාමීනි, එසේනම් කෙලෙසකටද මා බුද්ධ ශාසනයේ ඥාතිවරයෙක් වෙන්නේ? ඒ මොහොතේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පවසෙනවා, මහරජතුමනි, යම් දිනක ඔබේ ලෙයින් උපන් දරුවන් මේ බුදුසසුනේ උතුම් පැවිදි බවට ඔබපත් කරවනවාද, අන්න ඒ දවසේදී තමයි ඔබ මේ බුදුසසුනේ හැබෑම ඥාතියෙක් බවට පත්වන්නේ කියලා. ඉතින් ඒක අහලා තමයි ධර්මාශෝක රත්තුමා තමන්ගේ පුත්‍ර වූ මීළඟට දඹදිව් තලයේ අග රජ තනතුර ලබන්න සූදානමින් සිටි ඒ දඹදිව යුව රජ වූ මහා මහින්ද මෞර්ය නම් වූ කුමරාව උතුම් පැවිදි බිමට පමුණවන්නේ. ඒ වගේම සංඝමිත්තා නම් වූ මෞර්ය කුමරියට උතුම් පැවිදි බව ලබා දෙන්නේ. පින්නතුනි, ඒ ගැන විස්තරේ හරි ලස්සනට මේ මහා වංශේ නම් වූ අපගේ ඉතිහාස ප්‍රවෘත්තිය රැගත්, අපගේ මාතෘභූමියේ ඉතිහාස ප්‍රවෘත්තිය රැගත් උතුම් ග්‍රන්ථයේ සඳහන් වී තිබෙනවා. පින්නතුනි, මේ ග්‍රන්ථ රත්නය ඔබ ඒකාන්තයෙන්ම කියවිය යුතු ග්‍රන්ථ රත්නයක්. මේ ග්‍රන්ථ රත්නයේ තියෙන්නේ අපේ අතීත වංශ කතාව. මේ මහා වංශේ නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ කියවද්දී පින්නතුනි, එකපාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, තුන්පාරක් නෙවෙයි, අපේ ඇඟේ හිරිගඩු පිපිච්ච අවස්ථා තියෙනවා. අපේ අතීත වංශය කොතරම් ශ්‍රේෂ්ඨද කියලා හැබෑම හැඟීමක්, අපේ මාතෘභූමිය ගැන ප්‍රේමයක්, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අප ලැබපු පිළිසරණ ගැන මහා උද්දාමයක් ඇති කරගන්න මේ ග්‍රන්ථ රත්නය අපට උපකාර වෙනවා. මේ මහා වංශය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මෙය ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව නමින් පරිවර්තනය කොට තිබෙනවා. ගුරු දේවයන් වහන්සේ මේ ග්‍රන්ථ රත්නය පරිවර්තනය කළේ අප කාටත් වැටහෙන භාෂාවෙන්. මොකද මහා වංශය මේ වෙද්දිත් සිංහලයට නගා තිබුණත් එහි ඇති සිංහල භාෂාව බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඉතින් අපට තේරෙන විදිහට එහි පාලි ගාථාවද ඇතිව මේ මහා වංශයේ සරල සිංහලයට අපගේ ගුරුදේවයන් වහන්සේ පරිවර්තනය කළා. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ගෙන වන්දනා කරමින් කියවිය යුතු ග්‍රන්ථ රත්නයක් මේ මහා වංශය කියලා කියන්නේ. ඉතින් මේ මහා වංශයේ සඳහන් වෙනවා, තදා වීති වීසති වස්සෝසෝ මහින්දෝ රාජනන්දනෝ සංඝමිත්තා රාජධීතා අට්ටාරස සමාතදා. ඒ වෙද්දි පියරජු සතුටු කරවන මිහිඳු කුමාරයාට වයස අවුරුදු 20යි. වයස අවුරුදු කීයේද? 20යි. සංඝමිත්තා රාජ දියණියට වයස අවුරුදු 18යි.
තදහේව අහුතස්ස පබ්බජ්ජා උපසම්පදා. ඉතින් එතකොට මිහිදි කුමාරයා පැවිදි වෙච්ච දවසේ මොහුගේ උපසම්පදාවත් ලැබුණා. එයි විසිවත් සම්පූර්ණ කරලා තිබුණ නිසා. නමුත් රාජදීනියට පැවිද්ද සහ සික්කමානාවක් විදිහට ශික්ෂාව සමාදන් වීම තමයි ඉදා ලැබුණේ. මොකද භික්ෂුණියක් වෙලා උපසම්පදා වෙන්න එකක් අවුරුදු 20 සම්පූර්ණ වෙන්න ඕනේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ පනවල තිබ්බා උපසම්පදා වෙන්න කැමති භික්ෂුණියක් බවට පත් වෙන්න කැමති සාමණේරිය සික්කමානාවක් විදිහට අවුරුදු දෙකක් හික්මෙන්න ඕනේ කියලා. ඉතින් කියනවා උපජ්ජායෝ කුමාරස්ස අහෝ මොග්ගලි සෞහයෝ. කුමාරයාගේ උපාධ්‍යායන් වහන්සේ වුණේ මොග්ගලි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. පබ්බාජේසි මහාදේවත්තේරෝ මජ්ජන්තිකෝ පන. මහාදේව තෙරුන් වහන්සේ තමයි කුමාරයාව පැවිදි කළේ. මජ්ජන්තික කියන සාමින් වහන්සේ තමයි කම්මවාචං අකාතස්මින් සෝපසම්පද මණ්ඩලේ. ඒ උපසම්පදාවේදී කර්මවාති කිව්වේ මජ්ජන්තික කියන සාමින් වහන්සේ. ඉතින් අරහන්තං මහින්දෝසෝ පත්තෝ සපටි සම්බිදං. ඉතින් ඒ උපසම්පදා මණ්ඩපයේදීම බලන්න හරි අද්භූත දෙයක් පින්නතුනි. ඒ උපසම්පදා මණ්ඩපයේදීම උපසම්පදා වෙන දවසේදී මිහිදු සාමින් වහන්සේ මිහිදු මහරහතන් වහන්සේ බවට පත් වුණා සියලු අභිඥා සහිතව. ඉතින් පින්නතුනි මේ වෙද්දී මේ මිහිදු මහරහතන් වහන්සේ උතුම් පැවිදි බව ලබද්දී ධර්මාශෝක රජතුමා අභිෂේකේ ලබලා අවුරුදු 6යි. අවුරුදු කීයද? 6ක් වුණාට පස්සේ තමයි අශෝක රජතුමා රජ වෙලා අවුරුදු 6කින් තමයි මිහිදු මහින්ද කුමාරයාව පැවිදි කළේ. ඒතර අපි මිහිදු කියන්නේ ඇයි? මහින්ද කියන්නේ පාලි වචනේ. මිහිදු කියන්නේ සිංහල වචනේ. පින්නතුනි මේක කියනවා මහා මහින්දෝ වස්සේහි තීහි දීපප්පසාදකෝ පිටකත්තය මුග්ගේහි උපජ්ජායස සන්තිකේ. එතකොට ඒ ලංකා ද්වීපයේම බුදුසසුනේ පැහැදීමට පත් කළ දීපප්පසාදක නම් වූ, එතන මිහිදු මහරහතන් වහන්සේට තව කියන නමක් මොකද්ද? දීපප්පසාදක. මොකද මුළු ලංකාවම ප්‍රසාදයට පත් කළ නිසා. නම් වූ මිහිදු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබලා අවුරුදු 3ක් ඇතුළතදී, අවුරුදු කීයක් ඇතුළතදීද? 3ක් ඇතුළතදී පින්වතුනි ත්‍රිපිටකයම සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ත්‍රිපිටකයේම දරාගත් භික්ෂුවක් බවට පත් වුණා. ඒ වගේම කියනවා මේකේ හරි ලස්සනයි මේ මහාවංශේ, සා භික්ඛුණී චන්දලේකා. ඒ භික්ෂුණිය කවුද? භික්ෂුණිය සංගමිත්තාව. සා භික්ඛුණී චන්දලේකා. ඒ භික්ෂුණිය සඳ රේඛාවක් වගේ වුණා කියනවා. මොකක් වගේ වුණා කියනවාද? සඳ රේඛාවක් වගේ වුණා කියනවා. මහින්දෝ භික්ඛු සූරියෝ. මහින්ද භික්ෂුව කවුරු වගේ වුණාද? සූරියෙක් වගේ වුණා. දැන් බලන්න ලංකාවට ධර්මයේ ගෙනල්ලා ලංකාවට පෑයූ සඳ හිරු මඩල කවුද? මිහිදු මහරහතන් වහන්සේ. එතකොට ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වඩමවමින් පැමිණ මෙහි භික්ෂුණී උපසම්පදාව ඇති කළ සඳ රේඛාව කවුද? සංගමිත්තාව. සම්බුද්ධ ශාසනාකාසං තේ සදා සෝභයුං තදා. සම්බුද්ධ ශාසනයේ නැමැති අහසේ උන්වහන්සේලා එකල සෝභමාන වැඩ සිටියා කියනවා. ඉතින් පින්නතුනි හරි පුදුමයි මේ
මේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ ওই විදිහට ත්‍රිපිටකයම මුළු පිටකත්‍රයම ඉගෙනගෙන අභිඥාද ඇතිව වාසය කරලා උන්වහන්සේ ඔය තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට මහත් සවියක් වුණා. ඉතින් එහිදී පින්නතුනි ඒ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අසනීප වුණා. ඉතින් ඊට පස්සේ අසනීප වුණාට පස්සේ ඒත් එක්කම පින්නතුනි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දුටුවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දඹදිව තලයේ පමණක් නොවේ ඉන් බැහැරද පිහිටනවා කියලා දැනගෙන නොයී ප්‍රදේශයන්ට ධර්ම දූතයන් වහන්සේලා ධර්මාශෝක රත්තුමාගේ උපදේශ ඒ උපකාර ඇතිව පිටත් කොට හැරියා. මේ මහා වංශයේ විස්තර හරි ලස්සනට පෙන්වලා දෙනවා පින්වතුනි. කොහොමද ඒ රටවල් වලට ධර්මයේ ගියේ කියලා. දැන් ඔය වර්තමාන බුරුමය ඒ වගේම තායිලන්තය වගේ රටවල් වලටත් ධර්මයේ ගියේ කාගෙන්ද? ධර්මාශෝක රත්තුමාගේ කාලේ සිද්ධ වෙච්ච මේ ධර්ම ප්‍රචාරයෙන්. එකලේ භූමිය හැඳින්වී ස්වර්ණ භූමිය කියන නමින්. ඉතින් අපේ රටට ධර්මයේ ලබාගෙන ඒ මේ වගකීම පැවරුණේ කාටද? මහා මහින්ද මහරහතන් වහන්සේට. ඊගෙන විස්තරේ පින්නතුනේ මට හිතෙන්නේ මම කියනවට වඩා හරි ලස්සනට තියෙනවා මේ මහා වංශේ. දැන් මහා වංශෙන් තමයි අපි මේ විස්තර ඉගෙන ගන්නේ. ඉතින් මේ මහා වංශේ ඒ විදිහටම තියෙන පරිවර්තනෙත් හරි ලස්සනයි. ඉතින් මේ පරිවර්තනය කියවන්න කැමැත්තක් ඇති වෙන්න මම අපේ ගුරුදේවයන් වහන්සේ කළ පරිවර්තනය මේ විදිහට ඔබට කියන්නම් දැන්. හරි ලස්සනයි මේ මහාවංශේ 13 වෙනි පරිච්ඡේදයේ. ඒකේ නම මහින්දාගමනෝ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම. ඒගෙන මෙහිම තියෙනවා තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ රහතන් වහන්සේලා ඈත පිටිසර රටවලට පිටත් කොට යවන කාලේ අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේට උපසම්පදාව ලැබලා 12 අවුරුද්දයි. උපසම්පදාව ලැබලා අවුරුදු කීයේද? 12යි. එහෙනම් මහතෙරුන් වහන්සේ නම උන්වහන්සේගේ උපාධ්‍යායෝ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසිනුත් උතුම් සංඝරත්නයේ විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වැඩම කරන්නයි. එතකොට උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාදීප වාසීන් පහදවනු පිණිස ඊට සුදුසු කාලය බලාපොරොත්තු වෙන් හිටියා. දැන් මේ ගැන තියෙනවා හරි ලස්සනට ලංකාදීපං පසාදේතුං කාලං පෙක්කං විචින්තයි. උන්වහන්සේ මේ ලංකාදීපයේ ප්‍රසාදයට පත් කරවන්න සුදුසු කාලෙණකම් බලා හිටියා කියනවා. උද්දෝ මුටසීවෝ රාජා. එතකොට ලංකාව පාලනය කරේ කවුද? මුටසීව කියන රත්තුමා. එතකොට මේ මුටසීව කියන රත්තුමාට වයසයි බුද්ධෝ. රාජා හෝතු සුතෝ ඉති. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ හිතුවා මේ මුටසීව රජුරෝ ඉතා මහලුයි නොවේ. ඔහුගේ පුත්‍ර වූ දේවානම්පියතිස්ස කුමරු ඊළඟට රජබවට පත්වේවා කියලා සිතා වදාලා. ලංකා රාජ්‍යයේ අලුත් රජෙක් බිහි වෙන කාලයේ අතරතුර, ඒ කියන්නේ ඒකට කාලයක් තියෙනවද නැද්ද දැන්? තියෙනවා. ඇයි ලංකාව පාලනය කරන්නේ කවුද? මුටසීව රත්තුමා. එතුමාට වයසයි. වයසක රජෙක් ඉන්න කාලේ ආවොත් බුදුසසුන පිහිටවන එක දුෂ්කරද නැද්ද? දුෂ්කරයි. ඒ නිසා තරුණ රජ කෙනෙක් ඉන්න කාලේ ආවොත් මොකද වෙන්නේ? ඒ තරුණ රත්තුමා පැහැදුනාට පස්සේ ඒක කරන එක පහසුයි. ඒකට පින තිබ්බේ කාටද? දේවානම්පියතිස්ස නමින් රජ වෙන මුටසීව රජතුමාගේ දෙවනි පුත්‍ර රත්නයට. ඉතින් පින්නතුනි, එතකන් ඒ කාලේනකන් මිහිඳු මහරහතන් වහන්සේ හිතුවා තමන්ගේ ඥාති ඝනයා දකින්න යන්න. ඥාතින් හිටියේ කොහෙද? විදිසාපුරයේ. විදිසාවේ
තමන්ගේ මෞහිදීත් විදිසාවේ. මොකද පින්නතුනි දැන් ඔය අශෝක රත්තුමා තමන්ගේ දේවිය විදිසාවත් ඒ වගේම පුත්‍රයත් දේනියත් විදිසාවේ තියලා තමයි යුද්ධෙට ගියේ. යුද්ධෙට ගිහිල්ලා මුළු දඹදිවම එක්සේසත් කරගත්තට පස්සේ පණිවිඩ යවුවා විදිසා දේවියටත් ඒ වගේම පුත්‍ර රත්නය දුවනිය පාටලි පුත්‍ර නගරයට කැඳවන්න කියලා. ඒ වෙලාවේ විදිසා දේවිය කැමති වුණේ නෑ යන්න. මොකද විදිසා දේවිය වෛශ්‍ය වංශේ, ඒ කියන්නේ වෙළඳ කුලයට තමයි ආйти. එතකොට අර මිහිදු කුමාරයා සංගමිතා කියන කුමරියා පිටත් කරලා යවුවා. එතකොට ඒ වැඩිමල්ම පුතා වුණේ අශෝක රත්නමය කවුද? මහින්ද නම් වූ කුමරුවන්, මේ මිහිදු මහරහතන් වහන්සේ. ඉතින් පින්නතුනි තමන්ගේ ඥාතීන් සිටි, තමන්ගේ මවුද සිටි, තමන් පුංචි කාලේ ගත කරපු විදිසාවට යන්න පිටත් වුණා උපාධ්‍යායන් වහන්සේගෙනුත් සංඝරත්නයෙනුත් වැඳලා අවසර අරගෙන. ඒ වගේම කියනවා කලින් සඳහන් කළ ඉට්ටිය උත්තිය සම්බල බද්ධසාල යන රහතන් වහන්සේලා සතර නමත් සඩ් අභිඥාලාභී මහා ඉරිදිමත් සුමන නැමති සාමණේරයන් වහන්සේත් කැටුව ඥාතීන්ට උපකාර වන්නට රජගහනුවර හරහා දක්ෂිනා ගිරි ජනපදයට වැඩම කළා. ඉල්මාසයේ සිට බක්මාසයේ දක්වා පාගමනින් වැඩියේ ගමනට මාස 6ක් ගත වුණා කියනවා. අනුක්‍රමණයෙන් තමන්ගේ මෑණියන් වූ දේවී කුමරියගේ නගරය වන වේදිසගිරියට වැඩම කළා. මව් දේවිය තමන්ගේ ප්‍රිය පුත්‍රයන්ව දැකලා සංඝ පිරිස සහිත උන්වහන්සේට ප්‍රණීත කාද්‍ය භෝජ්‍යයන් වළඳවලා තමන් විසින්ම කරවන ලද සුන්දර වූ වේදිසගිරි විහාරයේ පිහිටි පර්වතයට නැංගෙව්වා. එකල තමන්ගේ පිය රජුන් වන බින්දුසාර මහරජුරුවන් විසින් ධර්මාශෝක කුමාරයාට යුවරජ තනතුරු දීලා අවන්ති රට බාර දුන්නා. ඒ කියන්නේ කලින්ම ඒ සිද්ධිය දැන් මෙතන කියනවා. ඉතින් අශෝක යුවරත්තුමා අවන්ති රටට එන ගමන් ඒ නගරය වන උජ්ජයිනි නුවරට යන්න කලින් තමයි වේදිසගිරියට එද්දි මේ වේදිසා දේවියව දැකලා සතුටු වෙලා වේදිසා දේවිය විවාහපත් කරගත්තේ. ඒ වෙලාවේ පින්නතුනි මේ අතර මුටසීව රජතුමා කලුරිය කළා. රජවුණේ කවුද? දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පියතිස්ස රජතුමා හරීම දූරදර්ශී රජ කෙනෙක්. දඹදිව තල එක්සේසත් කළ අශෝක රත්තුමා ගැන අහන්ට ලැබිච්ච වෙලේ තමන්ගේ රාජ්‍යයෙන් පහළ වෙච්ච මේ ලක්දෙරණින් පහළ වෙච්ච සම්පත් යවලා ඒ දේවානම් පීතිස්ස එතිස්ස නම් වූ කුමාරයා රත්තුමා ලංකාවේ රත්තුමා ඉන්දියාවේ රජ වෙච්ච අශෝක රත්තුමත් එක්ක නොදුටු මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. එතකොට ඒ අශෝක රත්තුමත් දූතයෙන් නෙව ලංකාවට ඇවිල්ලා ඒ අශෝක රත්තුමා දඹදිව පහළ වූ ත්‍රිවිධ රත්නයන් ගැන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ගැන හසුන්පත් වූවා දේවානම්පියතිස්ස රත්තුමාට. ඒ වගේම දේවානම්පියතිස්ස රත්තුමාගේ දෙවන රාජාභිෂේකයත් අශෝක රත්තුමා ඉවෙන ලද දඹදිව රාජාභිෂේකයේ සිදුවෙන ක්‍රමයට සිදු වුණා. ඔය කටයුතු වම සිද්ධ වෙද්දි තමයි මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න තීරණය කළේ, සුදුසු කාලේ එළඹුණා කියලා. එතකොට පින්නතුනි මිහිදු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරියගේ දුවට බණ්ඩුක කියලා පුත් කුමාරයෙක් හිටියා, තරුණ කුමාරයෙක්. මේ කුමාරයා එදා මිහිදු මහරහතන් වහන්සේ වේදිසගිරියේදී කියපු බණ අහලා අනාගාමී ඵලය සාක්ෂාත් කළා. ඉතින් මිහිදු මහරහතන් වහන්සේ හිතුවා අර ලංකාවට වැඩම කරද්දී මේ අනාගාමී වූ බණ්ඩුක කුමාරයාවත්
එක්කරණ යන්න ඕනේ කියලා. ඇයි? ලංකාවේ අය ශ්‍රමණයන් වහන්සේලා දැකලා තියෙනවද? නෑ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ පින්නතුනි රන් රුවක් වගේ බබලන උතුමෙක්. ඉතා මේ ගැන සඳහන් වෙන තැන්වල කියනවා මිහිඳු මහරහතන් වහන්සේ අබිරූපී වූ කෙනෙක්. බොහොම කඩවසම්. ඒ වගේ අනිකුත් තෙරුන් වහන්සේලාත් රන් රුවක් වැනි රූ ඇති ඉතාමත්ම සොඳුරු රූ ඇති උතුමන්. ඉතින් මේ කසාය වස්ත්‍රයක් පොරවලා සිටන උන්වහන්සේලා දුටුවහම කවදාවත් ශ්‍රමණයන් වහන්සේලා දැකලා නැති කෙනෙක් එකපාරට හිතන්න පුළුවන් මේනම් මිනිස්සෙයි නොවේයි කියලා. ඉතින් ඒ අදහස දුරු කරන්නයි අර බණ්ඩුල කුමාරයාව ගිහිවේශයෙන්ම කැඳවාගෙන යන්න තීරණය කළේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයේ මාසයක් වාසය කළා. පොසොන් පුර පසළොස්වක් පොහෝ දවසක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සතර නමත් සුමන නැමැති සාමණේර රහතන් වහන්සේත් යන සංඝ පිරිසත් කැටුව බණ්ඩුක අනාගාමී උපාසක ගිහි කෙනාත් ගමනට කැඳවා ගත්තා. ඉතින් මෙතන කියනවා ගිහි කෙනාත් ගමනට කැඳවා ගත්තේ තමන් මිනිස්සෙයින් බව පෙන්වා දෙන්නයි කියලා මේ මහා වංශය සඳහන් වෙනවා. ඊ ඉරිදිමත් මහින්ද මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැග්ගා. අදටත් සාංචියේ එක තැනක් තියෙනවා විශේෂ තැනක්. එතන සඳහන් වෙනවා මෙතනින්නේ කියලා මිහිඳු මහරහතන් වහන්සේ දා ලංකාද්වීපයට පැමිණින්න අහසට පැන නැග්ගේ. බලන්න පින්නතුනි මුළු මහත් දඹදිවම රජ වෙන්න පින තිබුණු ඒ මහා මහින්ද මෞර්ය නම් වූ රජකුමරු සියල්ල අතෑරලා පැවිදි වෙලා තමන්ගේ මව්ව දැකලා මව්ට ධර්මයේ කියලා එදා වේදිසගිරියෙන් අහසට පැන නැග්ගේ ගමන වැඩියා වැඩියාමයි. ආයේ නැවත කවදාවත් මව් රැට්ට වැඩම කළේ නැහැ. ඒ අසිරිමත් මුනිදුන්ගේ ධර්ම ප්‍රචාරය හරි පුදුම එකක්. අපගේ මාතෘ භූමියට තමන්ගේ මුළු ජීවිතේම උන්වහන්සේ කැප කළා. ඒකලා කියනවා කණීව කණීනේව ඉදාගම්ම රම්මී මිස්සක පබ්බතේ. ඒ ෂණීම රම්ම්‍ය වූ මිස්සක පර්වතයට වැඩම කළේ. අට්ටාසි පීලුකූටම්හි රුචිරම්බත් තලේ වරේ. ඉතාමත්ම රම්ම්‍ය වූ ඉතා සිත්කලු වූ අම්බස්තල කියලා හඳුන්වන ගල්තලාවේ උන්වහන්සේ පහළ වුණා. ඉරිදීන් වැඩම කළේ. ඉතින් පින්නතුනි මේ මහා වංශයේ ඊළඟ පරිච්ඡේදය නගර පවේසනෝ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර නගරයට වැඩමවීම කියන පරිච්ඡේදේ හරි ලස්සනට මේ විස්තරය තියෙනවා. අපගේ ඒ දේවානම්පියතිස්ස රජුරෝ එදා පොසොන් පොහෝදා අනුරාධපුර නගර වැසියන්ට ජල ක්‍රීඩා උත්සව කරන්න නියම කළා. මෙසේ නියම කොට තමන් මුව දඩයමට ගියා. 40,000ක් මිනිසුන් පිරිවරාගෙන පාගමනින්ම දුවගෙන යද්දී මිස්සක පර්වතයටත් ගියා. මිස්සක පර්වතය කියන්නේ දැන් මිහින්තලේ කියන පැත්ත. එතකොට ඒ පර්වතයේහි අධිග්‍රෝහිත දෙවියෙක් රහතන් වහන්සේලාව රජුරවන්ට පෙන්වන්න ඕනෑ නිසා ගෝණිග්ගේ වේශයක් මවාගෙන තන පඳුරක් කමින් සිටින ආකාරයක් පෙන්නුම් කළා. එතකොට එහෙනම් ඒ මිහිඳු මහරහතන් වහන්සේ එද්දී ගිය ඒ ගෝකන්න රූපවා, ඒ කියන්නේ ගෝණා මුවෙක්ගේ ගෝණෙක්ගේ රූපයක් මවාගෙන නිගී ඒ ගෝණෙක්ගේ රූපයක් පස්සෙනේ රත්තුමා දිව්වේ. ඒ ගෝණා හැබෑ ගෝණෙක්ද? නෑ. ඒ පර්වතයට අධිග්‍රහිත දෙවියා තමයි රත්තුමා වෙතෙන්ට ගෙනියන්න ඕන කියන අදහසින් ගෝණෙක්ගේ වේශයක් මවාගත්තේ. ගෝණිගේ වේශයක් මවාගෙන තනකමින් සිටින ආකාරයක් පෙන්නුම් කළා. ගොදුරු කන නිසා වටපිට බලන්න ප්‍රමාද වී සිටින සතාට
ඊතලෙන් විදින එක සුදුසු නෑ කියලා සිතූ අපගේ දේවානම්පියතිස්ස රජුරු දුන්නි ලනුව ගස්සලා ශබ්ද කළා. එකල තිබ්බ සම්මතයක් තමයි ආහාර අනුභව කරමින් ඉන්න සතෙක්වත් ඝාතනය කරන්න හොඳ නෑ කියන එක. ඒ නිසා තමයි අර දුන්නි ලනුව මෙහිම ඇදලා සද්දයක් හැදුවේ. එතකොට මොකද වුනේ? ඒ ගෝණ ඒ මුවා පැනලා දිව්වා. රජ්ජුරුව ගෝණ පස්සෙන් ලුහු බැන්දා. එතකොට ගෝණ රහතන් වහන්සේලා සිටින තැනට දිව්වා. රජ්ජුරුවන්ට අපගේ රහතන් වහන්සේ දකින්ට ලැබුණු ගමන් ගෝණ වෙස්කින සිටි දෙවියන් නොපෙනී ගියා. මේලේ හරි ලස්සන අපි දන්නේ විස්තරයක් තියෙනවා පින්වතුනි. ඒ තමයි කියනවා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සිටුවේ බොහෝ දිනක් වූ එකවර දක්නට ලැබුණොත් රජ්ජුරුව බයටපත් වීවි කියලයි. මොකද රජ්ජුරුව එතෙන්ට ආවේ තනියමද පිරිසත් එක්කද? තනියම. මුවෙක් පස්සේ දුවගෙන න්යාවේ. එකපාරටම මේ කසාවත් දරූ පිරිසක් දකින්න ලැබුණොත් රජ්ජුරුව බයටපත් වෙයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ හිතුවා. ඒ නිසා තමන්ව පමණක් පෙනින්න සැලැස්සුවා. රජ්ජුරුව අපගේ රහතන් වහන්සේව දැක්කා. එතකොට ඒ අම්බස්තලේ ඉන්න අනිත් රහතන් වහන්සේලාවත් බණ්ඩුක උපාසකවත් මිහිඳු මහරහතන් වහන්සේ දැක්කද? දැක්කේ නෑ පින්වතුනි. දැකලා මොකද වුනේ? හොඳටම බය වුණා. රත්තුමා එකපාරට ගැසිලා ගියා. මෙතන මේ කසාවත් පොරෝගත් රන්වන් රුවක් දරන කෙනෙක් දැක්කහම අපගේ රහතන් වහන්සේ තිස්සෙනි එන්න කියලා කතා කළා. තිස්සෙනි කියා රජ්ජුරුවන්ගේ නමින්ම අමතා කතා කළ නිසා මේක තියෙනවා රාජා යක්කෝති චින්තයිති. රජ්ජුරුව හිතී යක්ෂයෙක් කියලාමයිලු හිතුවේ. ඒකෙන් රත්තුමා හිතුවලු මේ නම් මිනිස්සේ නෙවෙයි කියලා. මෙතන යක්ක කියන්නේ යකෙක් නෙවෙයි. මෙතන යක්ක කියන වචනේ පාවිතා වෙන්නේ දැන් අපි ගත්තත් සූත්‍ර පිටකේ ජනවසබ සූත්‍රයේ යක්ක කියන වචනේ පාවිච්චි වෙනවා ජනවසබ කියන මහානුභාව සම්පන්න සෙන්පති දෙව් රජතුව හඳුන්වන්න. ඉතින් රත්තුමා හිතුවේ මේ දෙවි කෙනෙක් කියලායි. ඉතින් ඒ වෙලාවේ රත්තුමා හැබැයි බය වුණා. අද්භූත වූ කෙනෙක්නේ දකින්න ලැබෙන්නේ. රන්වන් පැහැයින් බබලන කසාය වස්ත්‍ර දරන උතුමේ. ඒ වෙලාවේ තමයි ඔබ බොහෝ කොට අසා තියෙන මෙන්න මේ ප්‍රකාශය මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ. සමනා මයං මහරජ ධම්මසාක රාජස්ස ශාවක මහරජ්ජුරුවනි අපි ශ්‍රමණයෝ ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවකයින් තවීව අනුකම්පාය ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි ජම්බු දීපා ඉදහගතා දඹදිව ඉඳලා මෙහිට ආවේ කියලා කිව්වා. එතකොට මේක ඇහුවට පස්සේ රජ්ජුරුවන්ගේ බය නැති වුණා. තමන්ගේ මිත්‍ර වූ ධර්මාශෝක නරේන්ද්‍රයන් එව් හසුන්වල තිබ්බ කරුණු මතක් වෙලා මේ නම් ශ්‍රමණයන්මයි කියලා නිෂ්ඨාවකට පත් වුණා. ඔසවාගෙන සිටි දුනු ඊතල පසෙකට දැම්මා. අපගේ මිහිඳු මහ ඍෂීන් වෙත පැමිණියා. මහරහතන් වහන්සේ සමග සතුටු කතා බහ කරලා උන්වහන්සේ ළඟින් වාඩි වුණා. එතකොට රජ්ජුරුවන්ගේ මිනිස්සු ඇවිත් වටේට පිරිවරා ගත්තා. මොකද මිනිස්සු රත්තුමාව හොයාගෙන ආවා. මිනිස්සු දැන් වටේට මොකද උනේ? මිනිස්සුත් වාඩි වුණා. ඒ වෙලාවේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ අර අනිත් අය නොපෙනේවා කියලා තිබ්බ අදිෂ්ඨානේ අතෑරියේ. එතකොට මේ හරි ලස්සනයි පින්නතර මේ මහාවංශේ තියෙනවා. රත්තුමා එතකොට අහනවා තේදිස්වා අබ්‍රවී රාජා කදාමි ආගතායිති. ඒ පිරිස දැක්කහම දැන් මෙච්චර වෙලා නොහිටපු පිරිසක් නේ. රත්තුමා අහනවා මී ඇත්තෝ ආවේ කවද්ද කියලා ඇහුවලු. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා මයා සද්ධීති තේරේන වුත්තේ පුච්චි ඉදං පුන. මාත් සමගයි මේ පිරිස ආවේ කියලා අපගේ මහරහතන් වහන්සේ වදාලා. එතකොට රජ්ජුරු අහනවලු මේ විදිහ යතිවරයන් වහන්සේලා මේ විදිහ ශ්‍රමණයන් වහන්සේලා තවත් දඹදිව තලේ ඉන්නවද කියලා.
එතකොට මිහිඳු මහරහතන් වහන්සේ උත්තර දෙනවා, ත්‍රිවිද්‍යා ලැබූ අය, ඉරිදි බල ලැබූ අය, අනුන්ගේ සිත් දන්නා අය, දිව කනින් අසන්ට පුළුවන් අය, රහතන් වහන්සේලාදී බුදුරජාණන් වහන්සේගේ බොහෝ ශ්‍රාවකයන් වැඩ ඉන්නවා කියලා උත්තර දුන්නා. ඒ වෙලාවේ දැන් රත්තුමාට දැන් පුදුමයිනේ, දැන් මේ අද්භූත වූ හමුවීමක්. රත්තුමා අහනවා, එතකොට ඔබ වහන්සේලා මොකෙන්ද මෙහි වැඩියේ කියලා ඇහුවා, කොහොමද වැඩියේ කියලා ඇහුවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ දෙන උත්තරේ මොකක්ද කියනවා, රජතුමනි අපි ගොඩබිමින් ආවෙත් නැහැ, ජලයෙන් ආවෙත් නැහැ කියලා මිහිඳු මහරහතන් වහන්සේ උත්තර දුන්නා. ඒ කියන්නේ කොහොමද ආවේ එහෙනම්? අහසින්. එහෙමනම් මුන්නහන්සේලා අහසිනුයි වැඩලා තියෙන්නේ කියලා රජතුමා තීරුම් ගත්තා. ඉතින් රජතුමාගේ බුද්ධිමත් භාවය පරීක්ෂා කරන්න මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා ධර්මයේ දේශනා කරන්න කලින්. ඉතින් ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්න ඔක්කොටම රත්තුමා උත්තර දුන්නා කියනවා. බලන්න ඔබ අහලා තියෙන අර අඹ ප්‍රශ්නේ, ඥාති ප්‍රශ්නේ, ඒක හරි ලස්සනට මේ මහා වංශේ තියෙනවා. කියනවා මෙහෙම, රුක්කෝයන් රාජකින්නාමෝ, රත්තුමනි මේ ගහ මොකක්ද කියලා ඇහුවා. අම්බෝ නාම අයන් තරු. තරු කියන්නේ ගහට, අම්බෝ කියන්නේ අම්බ. කියනවා සාමීනි මේ ගහට කියන්නේ අඹ ගහ කියලායි. ඉමං මුංචිය අත්තම්බෝ. අහනවා මේ අඹරුක හැර තවත් අඹ ගස් තියෙනවද? සන්ති අම්බත් තරු බහු. රත්තුමා උත්තර දෙනවා කොහොමද? සාමීනි මේ අඹ ගහ හැර තවත් අඹ ගස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවා, ඉමංච අම්බං තේ චම්බේ, මේ අඹ ගහත් ඒ අනිත් අඹ ගහසත් ඇර තව ගස් තියෙනවද කියලා ඇහුවා. ඒතර උත්තර දෙනවා, මුංචියත්ති මහීරුහා කියනවා, සන්ති භන්තේ බහු රුක්කා අනම්බා පනතේ තරු. ස්වාමීනි මේ අඹ ගහත් අනිත් අඹ ගසත් ඇර තවත් බොහෝ ගස් තියෙනවා. හැබැයි ඒ ගස් අඹ ගස් නෙවෙයි, අඹ ගස් ඇර වෙන ගස් තමයි තියෙන්නේ. එතකොට අහනවා රත්තුමා, අඤ්ඤේ අම්බේ අනම්බේච. එතකොට ඒ අනිත් අඹ ගසොත්, අඹ නොවන ගසොත් හැර තවත් ගස් තියෙනවද කියලා ඇහුවා. එතකොට රත්තුමා උත්තර දෙනවා, අයං බන්තේ අම්බරුක්කෝ, ස්වාමීනි ඇයි මේ අඹ ගහ කියලා ඒ අඹ ගහ පෙන්වුවා. එතකොට ස්වාමීන් වහන්සේ දැනගත්තා, පණ්ඩිතෝසි නරිස්සර, රත්තුමනි ඔබ පණ්ඩිතෙක් නොවේ කියලා රත්තුමාගේ වෙලාවේ ස්වාමීන් වහන්සේ වෙලාවේ කිව්වා. ඊට පස්සේ ඇහුවේ ඥාති ප්‍රශ්නේ, ඇහුවා සන්තිතේ ඥාතකාරාජ, රත්තුමනි ඔබට ඥාතින් ඉන්නවද? සන්ති බත්තේ බහුජනා, ස්වාමිනි බොහෝ දෙනෙක් ඉන්නවා කිව ඥාති. ඊට පස්සේ අහනවා, සන්ති අඤ්ඤාතකාරාජ, රත්තුමනි ඥාතින් නොවෙන අයත් ඉන්නවද? සන්තිතේ ඥාතකෝ බහු. අහනවා ස්වාමිනි, නෑදෑයන් නොවන අයත් බොහෝ ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ අහනවා, ඥාතකේතේ අඤ්ඤේච, ඒ ඥාතිනොත්, ඥාති නොවන අයත් හැර තවත් අය ඉන්නවද කියලා ඇහුවා. දැන් සාමාන්‍යයෙන් අපෙන් ඇහුවොත් එහෙම, ඔයාගේ ඥාතිනුයි ඥාති නොවන අයයි හැර අනිත් අය ඉන්නවද කියලා අපිට හිතෙන්නේ එහෙමයි ඉන්නවද? නෑ කියලානේ. ඇයි දැන් ඥාති ටිකක් ඇරියාම, ඥාති නොවන ටිකක් ඇරියාම ඔක්කොම මිනිස්සු ටික හරි කියලානේ හිතෙන්නේ? රත්තුමා කිව්වා නෑ, ඉන්නවා කිව්වා. කවුද? බන්තේ හමේව සාදුත්වං කිව්වා, ස්වාමීනි මම ඉන්නව නොවේ. එතකොට ඒ ඥාතිනුත් ඥාති නොවන අතර ඉන්නේ කවුද? තමන් කියලා උත්තර දුන්නාම ස්වාමීන් වහන්සේ කියනවා, පණ්ඩිතෝසි නරිස, රත්තුමනි ඔබ පණ්ඩිතෙක් නොවේ කියලා උත්තර දීලා මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ
රජ්ජුරුව නුවණැතියෙක් බව වටහාගෙන රජ්ජුරුවන්ට භාග්‍යතුන් වහන්සේ වදාළ චූලහත්ති පදෝපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන චූලහත්ති පදෝපම සූත්‍රයේ මුල් කොටගෙන ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ 40,000ක් වෙච්ච පිරිවරත් එක්කම රත්තුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා, තෙරුවන් සරණ ගියා. ඒ වෙලාවේ සේවකයෝ ටික රජතුමාට රාජ භෝජන ගෙනාව හවස් වරුවේ වළඳන්න ඕනේ ටික. එතකොට රජතුමා අර සූත්‍රේ බණ හද්දි දැනගෙන තිබ්බා, නිකන් ඇහුණා ශ්‍රමණයන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ වළඳන්නේ නෑ කියලා. ඒ වෙලාවට ඒක දැන් රත්තුමා ඒක ඇහිලා දැන් මතකයි. ඒ වුණාට මතක වුණත් ඇසීම යුතුයකමක් කියලා හිතලා දැන් රත්තුමාට කෑම ගෙනල්ලානේ තියෙන්නේ. රත්තුමා ඇහුවා, "බත් දැන් බත් වළඳන සේක්ද?" කියලා ඇහුවා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ කියනවා, "මේ බත් වළඳන වෙලාව නොවේ" කියලා ස්වාමින්වහන්සේ උත්තර දුන්නා. ඒ වෙලාවේ "දන් වළඳින්න කැප වෙලාව මොකද්ද?" කියලා රත්තුමා අහනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ කැප වෙලාව වදාළට පස්සේ දැන් දැනගත්තා, එහෙනම් හෙට උදේට තමයි ආය මේ උතුම් රහතන් වහන්සේලාට දන් පුදන්න පුළුවන්. කිව්වා, "සාමීනි, එහෙනම් අපි නගරයට යමු නේද?" කියලා ඇහුවාම ස්වාමින්වහන්සේ කියනවා, "රත්තුමනි, ඔබ නගරයට යන්න, අපි මෙහි වාසය කරන්නම්" කියලා. ඊට පස්සේ කිව්වා, "එහෙනම් මේ කුමාරයා අපිත් සමග යන්න පැමිණේවා" කියලා. කාටද දැන් බලන්න මේ රත්තුමාගේ තියෙන ගුණෙන්නේ? කවුද කුමාරයා? බණ්ඩුක කුමාරයා. එතකොට කියනවා, "රජ්ජුරුවනි, මේ කුමාරයා බුද්ධ ශාසනය ගැන හොඳ ආකාරව දන්න කෙනෙක්, එහි ප්‍රතිඵල ලබා ඇති කෙනෙක්" කියලා කිව්වා. "පැවිදි වීමේ අපේක්ෂාවෙන් තමයි දැන් මේ අපි ළඟ ඉන්නේ. අපි දැන් මොහු පැවිදි කරන්න යන්නේ. ඒ නිසා රත්තුමනි දැන් ඔබ යන්න" කියලා කිව්වා. ඒ වෙලාවේ පින්නතුනි රත්තුමා කියනවා, "එසේනම් ස්වාමීනි, හෙට උදේ මම රාජකීය රතය එවන්නම්, ඔබ වහන්සේලා ඒකේ වැඩම කරන්න" කියලා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වන්දනා කරලා අර උපාසක, කවුද උපාසක? බණ්ඩුක උපාසකව පැත්තකට අඬ ගහගෙන ගියා. අඬ ගහගෙන ඉඳලා ඔක්කොම විස්තරය ඇහුවා. ඇහුවාම බණ්ඩුක උපාසක අශෝක අධිරාජයා ගැන, ඒ අධිරාජයාගේ පුත්‍ර රත්නේ තමයි මේ වැඩම කරලා ඉන්නේ කියලා ඒ විස්තර ඔක්කොම කිව්වා. ඉතින් ඊට පස්සේ ගොඩාක් සතුටු වුණා කියනවා දේවානම්පියතිස්ස රත්තුමා. ඉතින් පින්නතුනි අර මේක කියනවා, "බණ්ඩුකස්ස ගිහි භාවේන ගතා සංකෝ නරිස්සරු අඤ්ඤාසි නරභාවංසෝ පබ්බාජේම ඉමං ඉති." බණ්ඩුක කුමාරයාගේ තිබ්බ ගිහි සලකුණු නිසා සැක සංකා නැතිව සිටි රජ්ජුරු මේ අය මිනිස්සෙයින් බව තේරුම් ගත්තා. ඒ කාලේ මං හිතන්නේ ලංකාවේ ඉන්නේ නැත්තේ ටිකක් කළු පාට අය වෙන්න ඕනි. ඉතින් කොහොම නමුත් මේ අර රන්වන් පාටින් බබලන මිහිඳු මහරහතන් වහන්සේව එහෙම දැක්කට පස්සේ මිනිස්සෙ ඉන්නේ කියලා දැනගත්තේ කවුරු දැන් මුල් කරගෙනද? බණ්ඩුක උපාසක මුල් කරගෙන ඒ ගිහි ලකුණෙන් ඉන්නවනේ. ඉතින් ඒ වෙලාවේ බණ්ඩුක කුමාරයාට පැවිද්දත් උපසම්පදාවත් ලැබුණා. පැවිදි වෙච්ච සැනින්ම බණ්ඩුක සාමින් වහන්සේ අරහත්වේ සාක්ෂාත් කළා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි පින්නතුනි අර සුමන සාමණේරයන්ට කියන්නේ කාලගෝචා කරන්න කියලා. සුමන සාමණේර කියන්නේ කවුද? සංගමිත්තාවගේ පුතා පින්නතුනි. සංගමිත්තා විවාහ වෙලානේ හිටියේ. ඒ සංගමිත්තාවගේ ස්වාමියා වූ කුමරුත් මේ බුදු සසුනේ පැවිදි වුණා. ඉතින් ඒ කාලෙම අවුරුදු 7ක් වෙච්ච සුමන සාමණේරයන් සුමන කුමාරයාත් පැවිදි වුණා. පැවිදි වෙලා අරහත්වේ සාක්ෂාත් කළා. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ නංගී පුතා මේ.
ඉතින් සුමන සාමණේරයන්ට කියනවා මිහිඳු මහරහතන් වහන්සේ කාලඝෝෂා කරන්න කියලා. ඒ කියන්නේ සිව් අට දිසාවටම කියනවා දැන් බණ අහන්න කාලයයි කියලා දෙවිවරුන්ට ආරාධනා කරනවා වැඩම කරන්න කියලා. ඉතින් එදා ඒ සුමන සාමණේරයන් වහන්සේ මොකද කළේ? අර අපි මිහින්තලයට ගියාට පස්සේ මිහින්තලේ අර ගල් පර්වතයක් තියෙන්නේ. අපි අර මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය කියලා හිතන් ඉන්න තැන. අන්න එතෙන්ට නැගලා තමයි කාලඝෝෂා කරා කියන්නේ. හැබැයි පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේ ඇත්තටම වැඩි එතෙන්ට නෙවෙයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩමු තැන තමයි අද අම්බස්තල චෛත්‍ය හදලා තියෙන්නේ. අර පල්ලෙහා පොඩි චෛත්‍යයක් තියෙන්නේ. අර ගල් කණු හිමත් එක්ක චන්ද්‍රකාන්ති පාසාන් රත්නයක් පිහිටවලා තියෙන්නේ. අන්න එතෙන්ට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සරෝම වැඩම කළා කියලා සඳහන් වෙන්නේ. එතන තමයි මේ මහා සෑය තනවා තිබෙන්නේ. අර 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 මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය කියලා අපි අර චිත්‍රවල එහෙම දකින්න ගල් කුල තියෙන්නේ. ඒක උඩට ගිහිල්ලා තමයි සුමන සාමණේරයන් කාලඝෝෂා කළා කියන්නේ. ඉතින් එතකොට ඇහුවා සාමීනි කොච්චර දුරක් දක්වා ඇහෙන විදියට හඬ නගන්නද කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා මුළු තම්බපන්ණියටම ඇහෙන්න කියලා උත්තර දුන්නා. කියන්නේ මුළු ලංකාවටම ඇහෙන්න කියලා. එතකොට සුමන සාමණේරයන් වහන්සේ ඉරිදි බලයෙන් මුළු ලංකාවටම ඇහෙන්න හඬ නගලා ධර්ම ශ්‍රවණයට කාලයයි කියලා කිව්වා කියනවා. අන්න ඒක තමයි අපි අදටත් බණ කියද්දි කියන්නේ. මොකද්ද? අන්න හරි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගත්තන්සු දේවතාදි වශයෙන් කියන්නේ ඒ කාලඝෝෂාව සිහිපත් කරගෙන. එතකොට දැන් මෙතන නම් කාලඝෝෂා කළේ මේ මුළු ලක්දිවටම ඇහෙන්නයි. එතකොට පින්නතුනි මොකද වුනේ? ඔය කාලඝෝෂාව දැන් රත්තුමා එතකොට කෑම කකා හිටී. අර ඒ පැත්තෙම එහා පැත්තට ගිහිල්ලා කෑම කකා හිටී. රත්තුමාටත් ඒ ഘോഷාව ඇහුණා. රත්තුමා හිතුවා මේ අපි ශ්‍රමණයන් වහන්සේලට කරදරයක්වත් දන්නේ නැහැ කියලා ඇමතිවරු එව්වා කියන අහලා බලන්න. ඉතින් කොහොම නමුත් මුළු ලක්දිවම සිටි දෙවිවරුත් නාගයනුත් යක්ෂයනුත් ඇවිල්ලා එදා මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රයෙන් වදාළ දේශනාව අහලා ධර්මාවබෝධයේ පිහිටියා කියනවා. එතකොට පින්නතුනි සඳහන් වෙනවා ඉතින් ඒ ලංකා ධරණී තලයේම හිටපු දෙවිවරු නාගයින් ගරුඬයින් සියලු දෙනාම බුදු සසුනට පැහැදුනා කියනවා. ඊට පස්සේ ඉදාරෑ එළියුණාට පස්සේ රජ්ජුරු තෙරුන් වහන්සේ වඩමවන්න කියලා රථේ පිටත් කළා. මිහිඳු මහරහතන් වහන්සේ රථයෙන් වැඩියේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි කොහොමද? ඉරිදි බලයෙන් පිරිසත් සමග නගරයේ නැගෙනහිර දොරටුව අසලින් පොළවට ගොඩ බැස්සේ. අන්න එතන තමයි පින්නතුනි නිවන්තක චේතිය කියලා හඳුන්වන්නේ. මොකද්ද? මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර නගරයේ පළමුවෙන්ම පා තබපු තැන තමයි පස්සේ නිවන්තක චේතිය කියන චෛත්‍යය ගොඩබැහැපු තැන කියන චෛත්‍ය හැදුවේ. දැන් ඔබ අදටත් අනුරාධපුරයට ගියාම අනුරාධපුරයේ එක් පැත්තකට වෙන්න මේ නිවන්තක චේතිය තියෙනවද නැද්ද? තියෙනවා. අනුරාධපුරයට මේ පාර මහා සෑය වඳින්න ගියාම මිහිඳු මහරහතන් වහන්සේ පළමු කොට පාදස්පර්ශය කළ තැන හදපු නිවන්තක චේතියත් වන්දනා කර ගන්නට. එතන පඨමක චේතිය කියලත් හඳුන්වනවා. ඊට පස්සේ පින්නතුනි මොකද වුනේ? රජ්ජුරුවන්ගේ අන්තප්පුර විසෝවරුන්ටත් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ දකින් අහන්න කැමති අහලා දකින්න කැමති වුණා. ඉතින් රත්තුමා මොකද කළේ? මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලාට රාජ මන්දිරයේ ඇතුළේම රම්‍ය වූ මණ්ඩපයක් කෙරෙව්වා. කරවලා
සුදු වස්ත්‍රවලින් වසලා මල්වලින් ඉතා ලස්සනට සැරසුවා කියනවා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ සුකෝක භෝගී ආසන පරිහරණයෙන් වැළකීලා ඉන්නවා කියලා රහතන් වහන්සේගෙන් අසලා තිබ්බ නිසා මේ මාලිගාවේ තිබ්බ උසස් ආසනවල තිරුන් වහන්සේ වැඩ ඉඳීද කියලා ඇතිවෙච්ච සැකේ නිසා රත්තුමා මොකද කළේ? ආසන ඔක්කොම අයින් කළා ඒ මණ්ඩපේ. ආසන ඔක්කොම අයින් කරලා මොකද වුනේ? මේ ආසන ඔක්කොම අයින් කරලා මේ එතන බුමුතුරුණු, ඉතා වටිනා බුමුතුරුණු එනලා පොළවේ ලස්සනට බුමුතුරුණු වලින් හදපු මණ්ඩපවල පොළවේම වැඩ ඉන්න විදිහට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආසන පැනෙව්වේ. පින්වතුනි, එතකොට බලන්න රාජකීය ආසන ඔක්කොම එතනින් ඉවත් වුණාද නැද්ද? ඉවත් වෙලා පොළවේ පිහිටියා මිහිඳු මහරහතන් වහන්සේට වැඩ ඉන්න තියෙන මණ්ඩපේ. ඉතින් ඒ වෙලාවේ මොකද වුනේ? රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා කියලා දැනගෙන ගිහිල්ලා පිළි අරගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ අතින් පාත්‍රය අරගෙන පුද සත්කාර මැද්දේ රජගෙදරට වැඩම කෙරෙව්වා. ඒ වෙලාවේ පින්නතුනි, තිරුන් වහන්සේලා උදෙසා රජගෙදර ආසන පනවල තිබ්බ හැටි දැකපු නිමිති කියන අය. නිමිති කියන්නේ කවුද? ඒ කියන්නේ අනාගතය ගැන මේ වර්තමානයේ තියෙන නිමිති මුල් කරගෙන අනාගත වාක්‍ය කියන අය ඉන්නවනේ. එයාලා දැක්ක මේ අද්භූත වෙච්ච දේ මොකද්ද? රාජමාලිගාවේ තිබ්බ ආසන ඔක්කොම අයින් කරලා ඒ වෙනුවට ඔක්කොටම බිම ඉන්න තමයි පනවල තියෙන්නේ. ඒක දැක්කහම එය කිව්වා, හරි අද්භූත දෙයක්. මේක හෙද්දිත් පින්නතුනි, මේක ඉස්සරෝම කියවෙන වෙලේ මගේ ඇඟ හිරි වැටිලා ගියා. මොකද්ද මෙතන කියනවා? ගහිතෝ පටවිමේහි දීපේ හෙස්සන්ති ඉස්සරා. මුන්වහන්සේලා මේ පොළොවම අල්ලගත්තා. ලංකාද්වීපේ ස්වාමිවරු බවට පත් වෙනවා කියලා. කවුද මේ කියන්නේ? මේ මිලෝ ධර්මයක් දන්නේ නැති නිමිති කියන අය. දැන් බලන්නේ, නිමිති කියන අය දැනගත්තා. ඒක උන්නාන්සලා නම් දැන් පොළොවම ඇල්ලුවා. ලංකාද්වීපේ ස්වාමිවරු බවට පත් වෙන්නේ මුන්නහන්සලයි කියලා මේ කිව්වා. ඉතින් රජ්ජුරුව සාමින් වහන්සේට බොහෝම ප්‍රණීත විදිහට දානමානාදීන් සංග්‍රහ කළා. අනුලා දේවිය ඇතුළු 500ක් ස්ත්‍රීනුත් ධර්මයේ ඇහුවා. ඉතින් ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රේතවත්තු විමානවත්තු දේශනා කරලා අකුසල කර්මවල දුක් විපාකත් පිනේ යහපතත් පෙන්වලා දීලා චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කියවෙන සත්‍ය සංයුක්තයෙන් ධර්මයේ දේශනා කළා. ඉතින් පින්වතුනි, එදා මිනිස්සු එකතු වෙලා කෑ ගහන්න පටන් ගත්තා අපිටත් බණහන්න ඕනේ කියලා. ඇයි අර 40,000ක් පිරිස ගෙවල්වල ගිහිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ගැන විස්තරේ කියලා. ඊට පස්සේ රජතුමාට ඉඩ මදි, දැන් කරගන්න දෙයක් නැහැ. රාජකීය ඇත්හල පිළියෙල කළා. ඇත්හල පිළියෙල කරලා ඒකට මිනිස්සු ඔක්කොම අරගෙන මංගල හස්තියා බඳින ඇත්හලය හෝදවලා උඩුවියම් බන්ධවල සරසවලා ගැලපෙන පරිදි සයනාසන පනවලා මිහිඳු මහරහතන් වහන්සේ වැඩැම්මුවා. ඉතින් උන්වහන්සේ එදා තමයි දේවදූත සූත්‍රය දේශනා කළේ. ඉතින් රජ්ජුරුව මිනිස්සු ගොඩාක් පැහැදුනා. එතන හිටපු දහසක් දෙනා සෝතාපන්න වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් පින්නතුනි, මිහිඳු මහරහතන් වහන්සේ ඔය විදිහට ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ තියෙන්නේ මහා විහාරයේ පිළිගැනීම පිළිබඳව වෙන පරිච්ඡේදේ. ඉතින් එදා හවස එකතු වෙච්ච ඇත්හලේ රැස් වෙච්ච අයටත් ඉඩ මදි වුණා. ඉතින් මොකද කළේ රජතුමා? එතන එහා පැත්තේ දකුණු දොරටුවට පිටින් තිබ්බ නන්දන කියන වනාන්තරය පිළියෙල කළා. ඉතින් එදා බණ අහන්න ආපු බොහෝ පිරිසකට
ධර්මයේ දේශනා කළා මිහිඳු මහරහතන් වහන්සේ බාලපඬිත සූත්‍රය ඇසුරෙන්. ඒ කරලා ඒ රහතන් වහන්සේලා දැන් ආපහු අපි මිහින්තලේට යන්න ඕනේ කියලා පිටත් වුණා. පිටත් වෙනවත් එක්කම රත්තුමා දැනගත්තා අනේ මේ ආර්ය උත්තමයන් වහන්සේලා ආපහු වඩින්න යනවා නෝ කියලා කිව්වා. අනේ ස්වාමීනි දැන් හවස් වෙලා නෝ, එහෙට හරි දුරයි නෝ, ඒ නිසා මේ නන්දන වනේම වැඩින්ට කිව්වා. ස්වාමීන් වහන්සේ එතකොට කිව්වා, රත්තුමනි මේ නන්දන වනේ නගරයට බොහෝම ළඟයි නෝ. රත්තුමාට එතකොට මතක් වුණා එතන එහා පැත්තේ තිබ්බ මහා මේඝ නම් වූ වන උද්‍යානය, මහමෙවුනා උයන. රත්තුමා කියනවා, ස්වාමීනි මෙතන එහා පැත්තේ තියෙනවා මහමෙවුනා උයන මහා මේඝ වනය, එය බොහෝම රමණීයයි, එය නගරයට දුරත් නෑ ළඟත් නෑ, ඉතින් ඒ නිසා එහි වැඩ හිඳින්න කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ එදා උන්වහන්සේලා මහමෙවුනා උයනේ තමයි වැඩ හිටියේ. පින්නතිනි අර වැඩම කරපු තැන මිහිඳු මහරහතන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු තැන කිවි පටමක චේතිය කියලා. එදා රාත්‍රිය පළමු රාත්‍රිය මහමෙවුනාවේ ගත කළ තැන තමයි නිවන්තක චේතිය උනේ. ඉතින් එතන නිවන්තක චේතිය නමින් පස්සේ කාලේ චෛත්‍යයක් හැදුවා. ඉතින් පින්නතුනි ඔය විදිහට එදා රාත්‍රිය බොහෝම පහසුවෙන් ගත කරලා මේ රජතුමත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ රත්තුමත් එක්ක ඒ මහා විහාරයේ පිහිටන තැනට ගිහිල්ලා මල් මිටක් ඉහද්දි එතන පොළොව කම්පාවට පත් වුණා. ඔය විදිහට සංඝයාගේ සීමා මාලක පිහිටන තැන, ජයශ්‍රී මහා බෝධිරාජයන්න් වහන්සේ පිහිටන තැන, ඒ වගේම ඒ ස්වර්ණමාලී නම් වූ මහා සෑරජුන් පිහිටන ස්ථානය ආදී බොහෝ ස්ථානයන්ට මල් පූජා කළා. ඒ බොහෝ ස්ථාන පින්නතුනි මේ බුද්ධ ශාසනය විතරක් නෙවෙයි, කකුසඳ කෝනාගමන කාශ්‍යප කියන මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා තුන් නමගෙම ඒ බුද්ධ ශාසන මේ ලක්දෙරණි පිහිටද්දී සංඝයා උදෙසා මහා විහාර තැනවුණු, මහා ථූප ඉදිවුණු, බුදුරජාණන් වහන්සේලාගේ පරිභෝග ලැබූ බිම. ඉතින් ඒ නිසා ඒ ගැන විස්තර දැනගෙන බොහෝම සතුටු වුණා. රත්තුමා ඒ ස්ථානවල ඒ දේවල් කරන්න පටන් ගත්තා. පින්නතුනි ඒත් එක්කම රත්තුමා මහා විහාරය තනවා බුදු සසුනට පූජා කළා. ඉතින් මෙතනදී හරි ලස්සන විස්තරයක් තියෙනවා. දැන් අර මිහිඳු මහරහතන් වහන්සේ දැන් අනාගතේ ලෝවා මහා පාය පාසාදය තනවන තැන පවා මිහිඳු මහරහතන් වහන්සේ පෙන්නවා. ඊට පස්සේ මහා සෑය පිහිටන තැන ගැන බුදුරජාණන් වහන්සේ වැඩම කළ පාරිශුද්ධත්වයට පත් කළ ඒ ස්ථානය ගැන විස්තර කිව්වට පස්සේ පින්නතුනි දේවානම්පියතිස්ස රත්තුමා කල්පනා කළා, එහෙනම් මම මේ මහා සෑය බඳින්න ඕනේ කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි ඔබට තව වැඩ ගොඩක් තියෙනවා නෝ, ඔය සෑය බඳින්නේ කවුද? අනාගතේ පහළ වෙන ඔබගේ මුණුබුරෙක් වන දුට්ට ගාමිණී අබය නම් වූ රජතුමා කියලා එතන ගල් ටැඹක් පිහිටෙව්වා. ඒ ගල් ටැඹේ ලියලා තියෙනවා, මොකද ලියලා තියෙන්නේ? ලියලා තියෙන්නේ අනාගතේ පහළ වෙන දේවානම්පියතිස්ස රත්තුමා මේක ලියන්නේ, මාගේ මුණුබුරු වූ දුට්ට ගාමිණී අබේ නම් වූ රජතුමා මෙතන මහා ථූපය කරවන්නේය කියලා. ඒ ගල් ටැඹේ තිබ්බ දේ දැකලා තමයි පින්නතුනි එලාර රත්තුමා බීතියටපත් උනේ. එක දවසක එලාර රත්තුමා දඩමේ යදි දකින්නවනේ ওই තැන, ওই ගල් කුල. එතකොට පින්නතුනි ඒක ලියලා තිබ්බ දේ දැකලා ඒ ගල් ස්තම්භේ, ඊට පස්සේ තමයි ඒ එලාර රත්තුමාගේ උපදේශකයා පුරෝහිතයා මොකද කරන්නේ, අර ඔක්කොම ඒ ගල් ස්තම්භේ ලියලා තිබ්බ අකුරු විනාශ කරනවා.
අදටත් ඔබට ඒ ශෛලමේ ස්තම්භේ දකින්න පුළුවන් පින්නතුනි. ඒක දැන් අර මහා සෑය හදද්දි දුටුකැමුණු රත්තුමා එතනින් ඉවත් කරලා ඒක පිහිටවල තියෙන තැන අදටත් තියෙනවා. අර ස්වර්ණමාලි මහා සෑයට ආබාධිතයට යන්න හදලා තියෙන පාර දැකලා තියෙනව නේද? අන්නේ පාරෙන් පිවිසිලා යද්දී සෑයේ පිටමලුවටත් පිටින් වම් අත පැත්ත බලන්නකෝ. අන්න එතන අදටත් ඒ මහා ගල් කුල ඒ විදිහටම තියෙනවා. පින්නතින් ඉතින් රජතුමා මහමෙවුනා උයනේ තිස්සාරාමේ නමින් විහාරය කරවලා පූජා කළා. මිහිඳු මහරහතන් වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය ආදී සූත්‍ර ගණනාවක් දේශනා කළා. ඉතින් රත්තුමා බොහෝම සතුටු වෙලා ඇහුවා, ස්වාමීනි බුදුසසුන දැන් ලංකාවේ පිහිටියා නේද කියලා. එතකොට කියනවා, රජ්ජුරුවනි සංඝයාගේ උපෝසත කර්මාදිය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සීමාවක් තනවනකම් ඒ පිහිටන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි රජතුමා තමන්ගේ රන් නගුල අරගෙන මංගල හස්තයින් වන පත් මහා පදුම කියන සහ කුංජර කියන ඉතාමත්ම සුන්දර හස්ති රාජයින් දෙදෙනා මැද ඒ රන් නගුල පිහිටවලා අනුරාධපුරේ නගරයම ඇතුළත් වෙන විදිහට සීමාව සලකනකොට පූජා කළේ. ඉතින් පින්නතුනි හරි පුදුමයි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ නොඑක් අවස්ථාවලදී වැඩම කරලා 6 වෙනි දවසේ තමයි ගෝමයේ පින්ඩූපම සූත්‍රයේ මුල් කොට ධර්මයේ දේශනා කළේ. 7 වෙනි දවසේදී දම්සක් පවතුම සූත්‍රයේ මුල් කරගෙන ධර්මයේ දේශනා කළා. ඔය විදිහට දවස් 7ක් ඇතුළත මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා මගපල ලාභීන් 8500ක් ඇති වුණා කියනවා. බලන්නනේ. ඉතින් පින්නතුනි ඔය අතර ඒ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රත්තුමා මුල් කොටගෙන ථූපාරාමේ නම් වූ මහා සෑය කෙරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත සුමන සාමණේරයන් වහන්සේ තමයි දකුණු අකුධාතුන් වහන්සේ සක්දෙව් රජුගෙනුත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දන් වැළඳු පාත්‍රයේ පිරෙන්නම ධාතුන් වහන්සේලා ධර්මාශෝක රත්තුමාගෙනු තිල්ලගෙන ආවේ. ඉතින් ඒ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා තමයි ථූපාරාමේ තැනෙව්වේ. එදා පින්නතුනි යමක මහා ප්‍රාතිහාර්ය සිදු වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් ඒක. බුදුරුවක් මැවිලා ඒ ප්‍රාතිහාර්ය සිදු වුණා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීම මත දූතයෝ යැව්වා ධර්මාශෝක රත්තුමාට. සංගමිත්තා නම් රහත් මෙහෙණිය සමග ඒ දක්ෂින ශාකාරත්න බෝධිරාජයන්න් වහන්සේගේ වඩමවන්න කියලා. පින්නතුනි එතකොට තමයි ඒ දක්ෂින ශාකාරත්නය වඩමවනු කැමැතිව ඒ සංගමිත්තාව මේ ලක්දෙරණට වැඩම කළේ. ලංකාවේ භික්ෂුණී උපසම්පදාව පිහිටියා. අපට භාග්‍යවතුන් වහන්සේගේ බෝධිරාජයන්න් වහන්සේගේ දක්ෂින ශාකාරත්නය දායාද වුණා. පින්නතුනි හරිය අසිරියක්. ඊට පස්සේ මේ ලක් දෙරණේ ගව්වක් ගව්වක් පාසා දේවානම්පියතිස්ස රත්තුමා මුල් වෙලා අර පාත්‍රේ පිරෙන්න තිබ්බ ධාතුන් වහන්සේලා ලබා දීලා විහෙර විහාරාම තැනෙව්වා කියලා සඳහන් වෙනවා. එතකොට පින්නතුනි බලන්න ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් දෙරණේම බුදුසසුන පිහිටවලා මේ බුදුසසුන මහා ආනුභාවයකින් බබලන මට්ටමටම තමන් වහන්සේගේ ජීවිත කාලය පුරාවට කටයුතු සිදු කළා. ඉතින් මේ මහාවංශේ 20 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම ගැනයි. කියනවා මේ ධර්මාශෝක රජුරෝ 18 රජ වෙලා 18 වෙනි අවුරුද්දේ තමයි ලංකාද්වීපයේ ජයශ්‍රී මහා බෝධිරාජයන්න් වහන්සේ පිහිටෙව්වේ. ඊට පස්සේ පින්නතුනි ධර්මාශෝක රත්තුමත් කාලයක් ගියාම කලුරිය කළා.
රත්තුමාගේ රාජ්‍ය කාලේ අවුරුදු 37ක්. ඉතින් මේ ඔය දේවානම් පියතිස්ස රත්තුමත් පින්නතුනි දේවානම් පියතිස්ස රජතුමත් ඔය විදිහට මහා විහෙර විහාර ආරාමාදිය කරලා 40 අවුරුද්දක් රාජ්‍ය කරලා අභාවයට පත් වුණා. දේවානම් පියතිස්ස රත්තුමාට ළමයි හිටියේ නැහැ. ඒ නිසා තමන්ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ උත්තිය නමින් ප්‍රසිද්ධ වූ රාජපුත්‍රයා තමයි දේවානම් පියතිස්ස රත්තුමාට පස්සේ රජ වුණේ. ඉතින් ඒ කාලේ තමයි පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේ ත්‍රිපිටකය කටපාඩම් කරවීම ආදීන් බානක පරම්පරා බිහි කරලා මේ ධර්මය අපිට දායාද කරලා ලංකාද්වීපේ බැබළුවේ ලංකාවට මහත් පිහිටක් ලබා දුන්නා. මහා සංඝ පිරිවරකින් යුතු වුණා. උන්වහන්සේ ලංකාවට ශාස්ත්‍රූන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු සිදු කොට වදාලා උත්තිය රජුරෝ රාජාභිෂේක කරලා ජයග්‍රාහී 8 වෙනි වර්ෂයේදී තමයි උපසම්පදාවෙන් 60 වසරක් ගත වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේට වැඩම කරලා පිරිනිවන් පෑවේ. පින්නතුනි එතකොට උපසම්පදා වෙලා අවුරුදු කීයක්ද? 60ක්. උපසම්පදා වුණේ කීයෙන්ද? 20ෙන්. එහෙනම් මුළු ජීවිත කාලේ කොච්චරද? අවුරුදු 80ක්. ඉතින් පින්නතුනි උන්වහන්සේ වප් මාසයේ පුරපක්ෂේ 8 වෙනි දවසේදී මිහින්තලයේදී තමයි පිරිනිවන් පාවදාලේ. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාල වප් මාසයේ පුර 8වක දවසේ උන්වහන්සේගේ නමින් හැඳින්වුණා මොකක් කියලාද? මිහිඳු ශ්‍රී මිහිඳු පුර 8වක කියන නමින් තමයි මිනිස්සු එදා ඉඳලා හැඳින්නුවේ. ඉතින් පින්නතුනි අද අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඒ කාලේ මිනිස්සු ශ්‍රී මිහිඳු පුර 8වක නමින් ඒ 8වක පෝය සතර පෝය 8වක පෝය වප් මාසේන හඳුන්වලා එදාට බොහෝ මහත් ශ්‍රීයෙන් මිහිඳු මහරහතන් වහන්සේව සැමරුවා සීලාදී ගුණධර්ම රැක්කා. ඉතින් ඔබත් හැකිනම් මිහිඳු මහරහතන් වහන්සේව සිහි කරලා වප් මාසේ කියන්නේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේන 8වක පෝය දවසේදී උතුම් අටාංග සීලය ආරක්ෂා කරමින් මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව දක්වන්න. ඉතින් පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම අහපු උත්තිය රත්තුමා බොහෝම දුක් වුණා. දුක් වෙලා නොයෙක් ආකාරයෙන් ශ්‍රී දේහයට වන්දනා කරලා හඬා වැළපුණා. රන් දෙනක සුවඳ තෙල් පුරවලා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය රන් දිනේ තැන්පත් කරලා ඒ රන් දෙන වහලා රන්වන් කුළුගයක් මත තබ්බවලා ඒ ලස්සන රතය වඩම්මගෙන සාදුනාද පවත්වමින් මහා පුජ සත්කාර පවත්වමින් අනුරාධපුරයට වඩමගෙන ඇවිල්ලා අනුරාධපුරයේ අම්බමාලයේ තැන්පත් කරලා 7 දවසක් පුද පූජා පැවැත්වුවා කියනවා. ඒ විදිහට පුද පූජා පවත්වලා මුළු ලංකා ධරණී තලයේම සැරසෙව්වා කියනවා. සරසවලා නැගෙනහිර දිසාවට වෙන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න බද්දමාලක කියන තැන සුවඳ දරින් චිතකයක් කෙරෙව්වා. ඒ කරලා පළමුවෙන්ම එදා ඒ චිතකේ දවන දවසේ ශ්‍රී දේහේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ දේහයේ වැඩම්මුවේ මහා සෑය පිහිටන තැනට ඇවිල්ලා මහා සෑය කියන්නේ මේ මහා සෑය කියලා එකල හැඳින්නුවේ තූපාරාමේ මහා සෑය ප්‍රදක්ෂිනා කරවලා ඒ මනරම් චිතකයේ මත තැන්පත් කරලා ආදාහනය කළා. ඒ ධාතුන් වහන්සේලාගෙන් අඩක් නිදන් කරලා එතන චෛත්‍යයක් හැදුවා කියනවා. ඒ වගේම මිහින්තලෙත් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා චෛත්‍යයක් හැදෙව්වා කියනවා. ඒ වගේම තවත් විහාරස්ථාන ගණනාවක මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා
තැන්පත් කළා කියලා සඳහන් වෙනවා. පින්වත්නි අදටත් ඔබට මිහින්තලේ ගියාට පස්සේ අර කන්ද මුදුනේ තියෙන සේල චෛත්‍ය තියෙන ලකෝ චෛත්‍ය ඒ චෛත්‍ය පිටිපස්සේ නටබුන් වෙච්ච චෛත්‍යයක් දක්නට ලැබෙනවා. ඒ චෛත්‍ය හඳුන්වන්නේ මිහිදු චෛත්‍ය කියලා. ඒක නටබුන් වෙච්ච පුංචි චෛත්‍යයක්. අපගේ භාග්‍යතුන් වහන්සේගේ මහා සෑයට එක් පසකට වන්නට අපගේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යජනක ශ්‍රාවක රත්නයක් වන මිහිදු මහරහතන් වහන්සේගේ ස්තූපේ ඒ විදිහට පිහිටියා. 1950 දී විතර කරපු කැණීමකදී එහි ධාතු කරඬුව ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා අදත් මිහින්තලේ අලුතෙන් හදපු ධාතු මන්දිරයේ වැඩ ඉන්නවා. ඉතින් පින්නතුනි ඔබට මිහින්තලේට ගියාම මේ ධාතුන් වහන්සේලා වඳින්න පුළුවන්. ඒ වගේම අර ඉට්ටිය උත්තිය ආදී අනිකුත් මහරහත් මුනිවරුන් මේ ලක්දිරණේ අනිත් අනිත් ප්‍රදේශවලට ධර්මයේ ප්‍රචාරය කළා. ඒ විදිහට ධර්මයේ ප්‍රචාරය වෙච්ච එක ප්‍රදේශයක් තමයි නැගෙනහිර පළාත. නැගෙනහිර පළාතේ මහා විහෙර විහාරස්ථාන හැදුනා. එහි රජගල තැන්න කියන ප්‍රදේශයේ මහා විහෙර විහාර තිබිච්ච පළාතක්. ඉතින් ඊ රජගල තැන්නේ සෙල්ලිපියක සඳහන් වෙනවා ඉරදීන් මේ මනුලොවට වැඩ මේ ලක්දිරණට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේගේ ස්තූපයයි කියලා යම් තැනක. ඉතින් එතනත් මිහිදු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නිදන් කරපු ස්තූපයක් තියෙනවා. අම්පාර පැත්තට ගිය වෙලේක රජගල තැන්නට ගිහිල්ලා ඒ අපගේ මිහිදු මහරහතන් වහන්සේගේ ඒ ස්තූපයත් වන්දනා කරන්න. ඉතින් පින්නතුනි අද අපි මිහිදු මහරහතන් වහන්සේගේ ජීවන ප්‍රවෘතියයි ඉගෙන ගත්තේ. එදා මිහිදු මහරහතන් වහන්සේ අපගේ මාතෘ භූමියට මේ ධර්මයේ දායාද නොකරන්න අපට මේ උතුම් සදහම් දායාදය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිහිදු මහරහතන් වහන්සේ අපට අනුබුදුවරයෙක් වගේ අනුබුදුවරයෙක් බඳු වූ අපගේ පරම පූජනීය වූ මහා මහින්ද මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. වස්සාන ධර්මදේශනා.